රනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු කොට ඇති UNP JVP ආණ්ඩුව මේ වෙලාවේදී කරන්න හදන්නේ රට කෑලිවලට කැඩීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයේ තමන්ගේ කොටස. ඒක දීර්ඝකාලීන එකම අරමුණ තමයි රට කෑලිවලට කඩන එක. රට කෑලිවලට කඩන්නේ වෙනත් බලවේගවලට ගිල ගැනීම පහසු කිරීම සඳහා, එකී රට කඩා දැමීම සඳහා වන ව්‍යාපෘතියේ එක අරමුණක් තමයි මේ රට කඩනවයි කියලා කියන්නේ කීම සඳහා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් ගෙන ඒම. ඒකේ කිසිදු තැනක වෙනත් යහපතක් නැහැ. බුද්ධාගම පෙන්නලා බුද්ධාගමට කිසිම අසාධාරණයක් කරන්නේ නැහැ කියන එක කියලා ඒක ටොපිකොලයක් වගේ එකකින් ඔතලා තමයි මේක ගේන්නේ. මේ රටේ තියෙන ව්‍යවස්ථාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ බුද්ධාගමට තියෙන තැන නැති කිරීම නෙවෙයි. බුද්ධාගමට තියෙන තැන ඒ විදිහටම රැකගැනීමක් නෙමෙයි. කෑලිවලට කැඩුවට පස්සේ බුද්ධාගමට තැනක් ඉතුරු වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මේ වෙනකොට කියනවා කිසි දෙයකට බය වෙන්න එපා, මේක නිකන් බොරු බිල්ලෙක් මවනවායි කියලා. ව්‍යවස්ථා බිල්ල මවනවායි කියලා. ව්‍යවස්ථා බිල්ලෙක් මවනවා නෙමෙයි. මේ ව්‍යවස්ථා මේ මේකප් දාලා ගෙනාපු බිල්ලගේ වෙස්මුණු ගලවන එක තමයි අපි කරන්නේ. මේක බිල්ලෙක්ම තමයි. ඒ බිල්ල තමයි ඇත්ත. බිල්ලට දාලා තියෙනවා මේකප්. අන්න ඒ මේකප් වේෂණ රූපණේ අයින් කරලා ඇත්ත බිල්ල පෙන්වන එකට මේ අපි උත්සාහ කරන්නේ. ඒ විතරක් නෙමෙයි, මේ බෙදුම් වාදයේ සඳහා කෙටුම්පත සකස් කරන අවස්ථාවේ ඉඳලම රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මේකට බය වෙන්න දෙයක් නැහැ කියලා. ඒක හරියට නිකන් කුළු ගෙඩියකින් ඔළුවටම ගහලා කියනා වගේ බය වෙන්න එපා, ඕනනම් කැලේ නමයකට කැඩෙයි කියලා කියනා වගේ වැඩක්. ආන් ඒක හින්දා මේ ජනතාව රවට්ටලා ගේන යටින් ගේන වැඩක්. කොයි කවුද, කොයි රටේ කොයි ජනතාවද මොන ශ්‍රී ලාංකිකයද අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලුවේ? මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ ව්‍යවස්ථාවක්ද? මේ රටේ මිනිස්සුන්ට තියෙන ආහාර පිළිබඳ ප්‍රශ්නයක්. මේ රටේ මිනිස්සුන්ට තියෙන ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයක්. මේ රටේ මිනිස්සුන්ට තියෙන බදු පිළිබඳ ප්‍රශ්නයක්. මේ රටේ මිනිස්සුන්ට තියෙන්නේ ජීවිතේ පණගැට ගහගන්න එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒ පණගැට ගහ ගැනීමේ ප්‍රශ්නෙට ව්‍යවස්ථාවකෙන් උත්තරයක් දෙන්න පුළුවන්ද? මේ විදිහට රට කඩන එක මිනිස්සුන්ගේ අනිකුත් ආර්ථික සහ සමාජමය අවශ්‍යතා සඳහා පිළිතුරක්ද? ඒක නිසා නිකම්ම නරිවාදම් කියමින් ජනතාව රවට්ටන්න එපායි කියන එකත් මේ වෙලාවේදී කියන්නට ඕන. කෙසේ වෙතත් ජාතික සමතා බලවේගයේ හැටියට රට කෑලිවලට කැඩීමේ ව්‍යවස්ථාවට ඔලෝ උස්සන්න හෝ සම්මත වෙන්න හෝ අපි ඉඩ තියන්නේ නැහැ කියන එකත් මේ සඳහා අත උස්සන සියලුම මහජන නියෝජිතයන් යයි කියා ගන්නා ද්‍රෝහීන්ව පරාජයට පත් කිරීමට සහ ඔවුන්ව නිඳා අපහාසයට පත් කිරීමටත් ඔවුන්ට ගිහිල්ලා තම තමන් ඡන්දදායකයන් හැටියට මේ වගේ ඉතාමත්ම භයානක රට විනාශ කරන වැඩේට දායක වෙන්න එපාය කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන්ගේ ප්‍රමාණෙන් ගිහින් බලපෑම් කරන හැටියට අපි විශේෂයෙන් ඉල්ලා සිටිනවා මහජනතාවගෙන්.